secrets of nature around wildlife. අදත් තව නිමේෂයක් අප වෙන් කර ගන්නවා වන අලින්ගේ චර්යාවන් පිළිබඳව ඔබත් එක්ක දැනුම බෙදා ගන්නට. ආචාර්ය සුමිත් පිලපිටිය ඔහු සතු පෘතුල දශක ගණනාවක් ඈතට විහිදෙන දැනුම තමයි ඔබට නිර්ලෝභීව නිසරණ අධ්‍යාසයෙන් එසේ බෙදා දෙන්නේ. ඒ ගැන ඔබට බොහොම ස්තුතියි පළමුවෙන්ම. ડોક્ટર දැන් අපි දෙන්න කරන්නේ sannivedanaya. ඔව්. ඔබ කතා කරනවා මම ප්‍රශ්න අහනවා මට පැනයක් නැතුනොත් නැගුණොත් එමේ එක යලිත් අහනවා. ඊට අමතරව ග්‍රාහක කුලකයක් ඉන්නෝ. ඒගොල්ලෝ මේ දෙස බලාගෙන ඔවුන්ගේ විවේචනය හෝ ਵਿਚාරය හෝ දැනුම අවශෝෂණය කර ගැනීම හෝ කියන කාරණා सिद्ध කරනවා. ඇත්තටම අලි කියන්නේ බුද්ධිමත් තවත් එක් සත්ව විශේෂයක් විදිහට ඔබ වර්ගීකරණය කරා මීට පෙර සාකච්ඡාවකදී. ඒ සත්තු අතරත් sannivedanamaya කියන කාරණාව වළංගු භාවයකින් පවතිනවද? ඒගොල්ලොත් හොඳ sannivedakayoද? ඔව්, ඉතාමත්ම හොඳ sannivedakayoද. දැන් අලි ගත්තාම ක්‍රම කීපයකින් sannivedanaya කරනවා. දෘෂ්ටියෙන් sannivedanaya කරනවා. visual communication කියලා. ස්පර්ශයෙන් sannivedanaya කරනවා. ඉංග්‍රීසියෙන් කියනවා tactile communication. ඊට පස්සේ olfactory communication even sannivedanaya කරනවා. ඊට පස්සේ දැන් vocal communication. කියන්නේ මේ මට සිංහල වචනේ හරියට ෂුවර් නෑ. කටහඬ වගේ. ඔව්, හඬෙන් හඬෙන් sannivedanaya කරනවා. ඒ හතර ක්‍රම හතර අපි ගොඩක් කල් ඉඳලා දැනගෙන හිටියා. දැන් ළඟදිම මේ 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 එන අප්‍රිකාවෙන් එන රිසර්ච් වලින් අපිට පේන්නේ ඊට අමතරව තමන්ගේ කකුල් වල යටිපතුල් වල බූ මේ 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 ভাইබ්‍රේෂන්ස් පොළොවේ තියෙන ভাইබ්‍රේෂන්ස් පෘථිවිය මත තියෙන ভাইබ්‍රේෂන්ස් වලින් තමන්ට පණිවිඩය ආවා ගන්න පුළුවන්. ඒකට යන්න ඒක සෙන්ස් වෙනවා කියලා. ඉතින් ඒකට අපි කියනවා සයිස්මික් කමියුනිකේෂන් කියලා. ඉතින් ක්‍රමවේද පහකින් කමියුනිකේට් කරනවා අලි. හැබැයි ડોක්ටර් මේ 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 ඔබ අවසානෙට කියපු sannivedana මාධ්‍ය තමයි මේ යටිපතුල් වලින්. ඔව්. යටිපතුල සපත්තුවක් වගේ. හැබැයි යටිපතුල්ලට හානි වෙච්ච අලියත්තුන්ට වෙදකම් කරනෝ මම ගොඩක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර පසු වෛද්‍ය ඒකකවල දැකලා තිනෝ. සමහර වෙලාවට පහුගිය දවස්වල චෝදනාවකුත් තිබුණා ඒ වගේ උපක්‍රමික කාරණා පිළිගත් නොපිළිගත් කුමන හෝ ආයතන වලින් ක්‍රියාත්මක කරන්න හදනවා කියලා. එතකොට දැන් මේ 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 ගොල්ලන්ට තියෙන මූලික අයිතියක් ප්‍රකාශනයට තියෙන අයිතියක් නේද බලහත්කාරයෙන් දැහැ ගන්න හෝ බාධා කළ වනසන් හදලා තියෙනවා. ඔව්. 100%ක් ඔබතුමා හරි. මොකද දැන් මේ අලින්ගේ යටිපතුලේ මේ සෙන්සර්ස් වගේක් තියෙනවා. ඒ සෙන්සර්ස් වලින් තමයි තේරෙන්නේ. හ්ම් හ්ම්. හරි. පොළවේ තියෙන ভাইබ්‍රේෂන්ස් එකට යන්න දැනෙනවා. ඔව්. ඉතින් යටිපතුල අපි සපත්තුවක් වගේ අලි පාවිච්චි කරාට ඒක ගොඩක් සෙන්සිටිව්. හ්ම් හ්ම්. ඉතින් අපි ඒකට තුවාල වෙන එක අපි පුළුවන් තරම් අවම කරන්න ඕනේ. අඩු ගානේ කැලේදී කකුල තුවාල වුණොත් ඒක ස්වභාවධර්මයෙන් උනේ දෙයක්. මනුස්සයලවය කරන එක ඉතාමත්ම වැරදි දෙයක්. මම දන්නවා මේ ළඟදී දේශපාලන අධිකාරියෙන්මයි ඔය වගේ නැවත ඔය වගේ මේ 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 හොඳ වචනයක් නැති නිසා මම කියනවා මෝඩ අදහස් ඉදිරිපත් වෙන්නේ. කොන්ක්‍රීට් වල ත්‍රිකෝණ වගේ පිරමීඩ් වගේ උල් කොන්ක්‍රීට් වලින් හදලා විදුලි වැටවල් ළඟින් කියන්නේ එතකොට අලියා යනකොට කකුල තුවාල වෙන නිසා යන්නේ නැතුව වැට කඩන්න නැතුව වෙයි කියලා. කකුල තුවාල වෙනවා විතරක් නෙමෙයි අලියට sannivedanaya කරන්න තියෙන එක මාර්ගයක් නැති කරන්න තමයි අපි හදන්නේ. ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ කෘෂිකර්ම පැත්තෙන් අමාත්‍යංශ වලින් දීම යෝජනා වෙන්නේ නැත්නම් මේ නෑ මේක වනජීවි රාජ්‍ය අමාත්‍යංශයේ මේ 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 ළඟදී තිබ්බේ වනජීවි සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයෙන් තමයි මේක යෝජනා වුණේ. මට ඔකොටම ඉස්සෙල්ලා ලැජ්ජාවයි කිය බෑ කියන්න වනජීවි සංරක්ෂණ කියන නම තියෙන අමාත්‍යංශයකින් තමයි මේ යෝජනාව ඉදිරිපත් වුණේ. ඒ කියන්නේ අලියා ගැන අලියා වෙනුවෙන් පෙනී ඉන්න අලියා වෙනුවෙන් පෙනී ඉන්න දැන් අපි මතක තියාගන්න ඕනේ ශ්‍රී ලංකාවේ හරි අලි මිනිස් ගැටුමට අලියා පාර්ශවකරුවෙක් මිනිස්සයා පාර්ශවකරුවෙක් මිනිස්සයාගේ ප්‍රජාවගේ උවමනාකම් රැකගන්න බලාගන්න රජයේ ආයතන 100කට වැඩිය තියෙනවා. ඔව්.
වනජීවීන්ගේ සංරක්ෂණය බලා ගන්න රජයේ ආයතන එකයි තියෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ එකම අමාත්‍යංශයයි තියෙන්නේ වනජීවි සංරක්ෂණයේ බාරව ඉන්න අමාත්‍යංශය මේ දෙන්නත් මිනිස්යන්ගේ වමනාකම් බලන්න ගියොත් කවුද වනජීවීන් බලන්නේ වනජීවීන්ගේ සුබ සාධනය බලන්නේ කවුද ඉතින් මම නැවත කියන්න කැමති වනජීවි දෙපාර්තමේන්තුව නෙමෙයි වනජීවී සංරක්ෂණයේ බාරව ඉන්න රාජ්‍ය අමාත්‍යංශයෙන් තමයි මේ යෝජනාව ඉදිරිපත් වුනේ. ඒගොල්ලන්ට ඒ දැනුම ওই පර්යේෂණ පත්‍රිකා ගැන දැනුම සමහර විට නැතුව ඇති. ඒක වෙන්නේ නැති හේතුව. එතකොට දෙපාර්තමේන්තුවට පුළුවන් ඔබ වගේ මේ ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙකුට පුළුවන් මෙහෙම එකක් තියෙනවා ලෝකෙ මෙහෙම හොයාගෙන තියෙනවා ඒකට ප්‍රූෆ්ස් තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් මේක ඉවත් කරන්න අපි යන්න ඕනේ එතෙන්ට. මේක ලොකු බරපතල තත්ත්වයක් කියලා පැහැදිලි කිරීමක් කරා. ඒක මම පුද්ගලිකව මම වනජීවි දෙපාර්තමේන්තුවට සහ අමාත්‍යංශයට දැනලා තියෙනවා. තීරණ ගන්නේ අමාත්‍යංශයෙන්. අමාත්‍යංශය ගන්න තීරණය ක්‍රියාත්මක කරන්න යුතුද නැද්ද කියන එක මම නම් එකඟ වෙන්නේ නැහැ වැරදි තීරණ රජය ආයතනයක් උනත් කරන එක. හැබැයි ඒ වගේ වැරදි තීරණ ගන්නේ මං කිව්වා වගේ මීට ඉස්සෙල්ලා සාකච්ඡාවකත් දැනුම තියෙන අය නෙමෙයි තීරණ ගන්න. විෂය ගැන දැනුම තියෙන අය නෙමෙයි. ඒ කට්ටිය මං හිතන්නේ අහලවත් තියනවා කියලා මේ වගේ දෙයක්. හැබැයි අපි ඒ වගේ ඒවා කියනකොට වුණත් දැන් ඒ තීරණේ අරන් තියෙන නිසා ඒක කරන්න තමයි අදහස තිබ්බේ. හොඳ වෙලාවට සිදු වුණ වෙනස්කම් නිසා ඒ අමාත්‍යංශය නැති වෙලා ගියා. හැබැයි නැවත ඒක වෙයි කියලා මට සැකයක් තියෙනවා. හැබැයි ඒක තමයි ඉතාමත්ම ඉංග්‍රීසින් කියනවනේ ඉන්හියුමේන් වේ අමානුෂිකම දේ අලියෙකුට කරන්න තමන්ගේ යටිපතල තුවාල කරන එක. ඉතින් අපිට හෘද සාක්ෂිය තියෙන්න ඕනේ. අපි වනජීවී සංරක්ෂණය කියන ශේෂ්ත්‍රේ නම් වැඩ කරන්නේ රාජකාරිය කරන්නේ ප්‍රතිපත්ති හදන්නේ මේ වගේ දෙයක් නොකර ඉන්න. කොර ගහන ali කකුල් අද්දද්ද යන ali අපි දකින්න ආස නැහැ. ඒක තමයි අපි මිනිස්සු විදියට හරියට මැද තැනක ඉඳලා හරි තැනක ඉඳලා හිතුවොත් අපිට කියන්න තියෙන එකම දේ. හක්කපටස් කාලා විඳවන කේද වාචකය ඉක්මවා යන කේද වාචකයක් බවට උල් තියලා කකුල් පළලා අජාසත්ත පරපුරේ පුද්ගලයෝ බවට පත් වුණොත් එහෙම අපි මේක කොතනින් නිමා වෙයිද දෝරේ ගලා කියලා ඔබම හිතලා බලන්න. ડોක්ටර් මම එතනින් එනවා ආයි චර්යාධර්ම පිළිබඳ පැත්තකට. දැන් ඔබ කිව්වා හඬ මගින් ඔවුන් කරනවා කියලා sannivedanaya. ඔව්. හැබැයි ඒ sannivedanaye යම් යම් ශබ්ද අපිටත් ඇහිලා තිනව වනාන්තරයේදී. ඔව්. හැබැයි ඒ ශබ්දවලට ඇහෙන අපිට කනට ගෝචර වෙන ප්‍රමාණයට වැඩිය මට හැඟෙනවා අපිට නැහෙන ශබ්ද ප්‍රමාණය වැඩි කියලා. එහෙම ශබ්ද පිට කරන සත්තු කොට්ටාසයක් කොහොමද ඔබ හෝ ඔබේ කුලකයේ මේ පිළිබඳ පර්යේෂණය කරන කට්ටිය තේරුම් ගන්නේ වටහා ගන්නේ එහෙම sannivedana ක්‍රමයක් හඬමගින් කරනවා කියලා. අප්‍රිකාවෙන් තමයි වැඩිම ආසියා වයලින්ට වැඩිය රිසර්ච් කරලා තියෙන මේක ගැන. ඒ කට්ටියන් රෙකෝඩ් කරලා තියෙනවා ශබ්ද වෙන වෙන ශබ්ද 26ක් අලින් කරන. ඒකෙන් 19ක් මේ රංචු වලින් ගැනු සතුන් කරන්නේ 19ක් අනිත් අයත් එක්ක එකතුව කරන්නේ. ඉන් කෝරස් විත් අදස් කියලා කියන්නේ කෝරස් එකක් වගේ ඔක්කොම සමූහව කරන ශබ්ද 19ක් තියෙනවා. එතකොට පිරිමි සත්තුන්ුයි ගෑනු සත්තුන්ුයි එකට කරන ශබ්ද 3යි තියෙන්නේ. දෙන්නටම පොදු. පිරිමි සත්තුන් ශබ්ද 4යි කරන්නේ. මොකද ගෑනු සත්තුන් මෙච්චර ගොඩක් පිරිමි සත්තුන්ට වැඩිය ශබ්ද කරන්නේ ගෑනු සත්තුන් හැම වෙලේම එකටනේ ඉන්නේ. රංචු අතර සම්බන්ධකම් තියාගන්න ඕනේ. පැටව බලා ගන්න තියෙනවා. අවදානම් වලින් බේර ගන්න තියෙනවා. ඒ නිසා තමයි ඒ කට්ටිය වැඩි ඒ වගේ sannivedanaya කරන්නේ. පිරිමි සතුන් sannivedanaya කරන්නේ වැඩි ශබ්ද කරන්නේ වැඩියම තමන්ගේ ලිංගික පරිණත භවය පෙන්වන්න සහ ගැටෙන්න ලං වෙනකොට ඒ වගේ වෙලාවට විතරයි. ඒකයි ගෑනු සතුන් වැඩියෙන් sannivedanaya කරන්නේ. ඉතින් එහෙම තමයි African elephants ලගේ communication record කරලා තියෙන්නේ. අපි තාම එච්චර දුර ගිහිල්ලා නැහැ. මමත් හරි කැමති එක කරන්න. හැබැයි equipment ටිකක් ගන්න ඒ නිසා තාම එතෙන්ට
යන්න බැරි වෙලා තියෙනවා. කවදා හරි එතෙන්ට යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ડોક્ટર දැන් ඔබ අප්‍රිකාවේ අලින්ගේ ශබ්ද විඤ්ඤාසයන් ගැන කිව්වා. අප්‍රිකාවේ ඉන්න සමහර ගෝත්‍රික ජනයා බොහොම සමීපව ඒ සත්තුත් එක්ක ජීවත් වෙනවා සහ සංයෝගයක් පවත්ව ගන්නවා කියලා දැනෙනවා. මට ඒකට සමාන්තරව ගත්තොත් එහෙම ලංකාවෙත් සමහර හද්දා පිටිසර වන අලි බහුල බිම්වල වෙසෙන මිනිස්සු සහ අපේ ආදිවාසී ජනතාව අලිත් එක්ක බොහොම දුරස්ත සහ සමීපස්ත දෙගොල්ලොම දෙගොල්ලන්ව තේරුම් ගන්න තත්ත්වයන් තියෙනවා. ඒගොල්ලන්ට මන්තර තියෙනවා, ඒවට කියනවා සමහරු අලිමන්තර කියලා. සමහර ශබ්ද ඒගොල්ලෝ පිට කරනවා, කටහඬ ඇහෙනවා, සමහර ඒවා කටහඬ ඇහෙන්නේ නැහැ, තොල් මොමුණනවා. මම සමහර දේ දැකලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මෙහෙම ඉඳලා එකපාරටම කියනවා, මහත්තයා ඔය පැත්තට යන්න හොඳ නැහැ, දකුණු පැත්තේ අලියෙක් ඉන්නවා, රංචුවක් ඉන්නවා. එතකොට ඒ මිනිස්සුන්ගේ කන් දියුණු වෙලද නැත්නම් ඒ මිනිස්සුන්ගේ චර්යාව දියුණු වෙලද අලින්ගේ චර්යාව ග්‍රහණය කරගන්න ශබ්දේ මාධ්‍යයෙන් ගත්තා. වනයේකට සමීපව ජීවත් වෙන එක්කෙනෙක් වනයේ ගොඩක් ඇවිදිනවා නම් වනාන්තරවල, එතකොට තමන්ගේ මේ ඇහුම්කම් දීමත් ටියුන් වෙලා තියෙනවා වනයේ තියෙන ශබ්දවලට. දැන් මම ඒ වගේ වනේ ඇවිදින්නේ නැහැ, හැබැයි මම ටිකක් ඇවිදිනවා. ඉතින් අපි ඇවිදිනකොට අපි හුඟක්ම බලන්නේ මොකද, මට අලියට ඉව තියෙනවා අපි එනවද නැද්ද කියන එක. අලියට අපිට වැඩිය හොඳට ඇහෙනවා, අලියට අපිට පෙනෙනවා. හැබැයි වනාන්තරය ඇවිදිනකොට අපිට වැඩිය දුර පේන්නේ නැහැ. හැබැයි අපිට දුර ඉඳලා හිටපු ගමන් අතු පොඩ්ඩක් කැඩෙනවා, සද්ද ඇහෙනවා. එතකොට අපි දන්නවා අලි කියලා. අන්න ඒ වගේ මට වැඩිය ගොඩාක් වනාන්තරේ ජීවත් වෙන අය ඉන්නවා. අර මේ ඒ අයට හොඳ දැනුමක් තියෙනවා ඒ වගේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පුරාණගම් කියලා තියෙන්නේ. ඒ පුරාණගම් වල අලිමිනිස් ගැටුම ගැන වුවත් ඒ කට්ටියන් ගොඩක් දුරට කියන්නේ අපිට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි දන්නවා අලිමිනිස් කොහොමද සහජීවණින් ඉන්නේ. ඒ කියන්නේ අලියා වඳුරගෙන අලියත් එක්ක ගැටෙන්නේ නැති විදිහට ජීවත් වෙනවා. හැබැයි මම ආදිවාසීනුත් ඒ වගේ. හැබැයි මං ඉතාමත්ම මේ විශ්මයජනක වෙන සිද්ධියක් වුණා. මං හිතන්නේ 1999 ද කොහෙද මම රතුගල ප්‍රදේශයේ ආදිවාසී කීප දෙනෙක් එක්ක ගිහිල්ලා මං ටිකක් කැලේ කට්ටියෙන් ගියා ඇවිදගෙන. ඊට පස්සේ මං ඒ කට්ටියෙන් කතා කරනකොට මං ඉතින් මං කවුරු හම්බුණත් මං අහනවා අලි ඉන්න ප්‍රදේශයක නම් අලි මිනිස් ගැටුම කට්ටියන්ට ප්‍රශ්නයක්ද කියලා. ඉතින් මං අහනකොට ඒ කට්ටියෙන් කිව්වා මට කිසි ප්‍රශ්නයක් නැහැ අලින් ගැන. අපිට අලින්ව හම්බෙනවා, අපි කැලේ ඇවිදිනවා, අපිට හම්බෙනවා, අපි දන්නවා කොහොමද අලින්ගෙන් බේරෙන්නේ. එක්කෙනෙක් කිව්වා මම නම් අපි ඇවිදගෙන යනකොට අලියා ඇහෙන්න හෝ දකින්න පෙර මට අලියාව ඇඟට දැනෙනවා කියලා. මෙහෙම අත් දෙක කරා මගේ ඇඟට දැනෙනවා අලියෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ වෙලාවේ මම නම් ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ. මොකද අලියෙක් ඉන්නවා කියලා ඇඟට දැනෙන්නේ කොහොමද? ඉතින් මම ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ අවුරුදු දෙකකට විතර පස්සේ තමයි මම අලින්ගේ අර අපේ ඇහෙන ශබ්ද ලෙවල් එකට පහළ ලෙවල් එකකින් අර ඉන්ෆ්‍රා සවුන්ඩ් කමියුනිකේෂන් කියන කමියුනිකේෂන් ගැන මේ අධ්‍යයන කියවන්න පටන් ගත්තේ. එතකොට මම කියෙව්වේ ඒක මේ පේපර් එකේ ඒ රිසර්චර්ස්ලා ඒ ඉන්ෆ්‍රා සවුන්ඩ් කමියුනිකේෂන් රෙකෝඩ් කරලා තියෙනවා. ඒක රෙකෝඩ් කරලා නැවත ඒ කට්ටියන් ෆීල්ඩ් එකෙන් ශේස්ත්‍රයෙන් තමන්ගේ නවතැනට ගියාම ඇම්ප්ලිෆයර් එකක් දාලා ඇම්ප්ලිෆයි කරලා ප්ලේ කරලා තියෙනවා. ඇම්ප්ලිෆයි කරත් අපිට ඇහෙන ලෙවල් එකට පහළ වෙනකොට අපිට ඇහෙන්නේ නැහැ. හැබැයි ගොඩක් ඇම්ප්ලිෆයි කරලා ප්ලේ කරනකොට කාමරේ තියෙන වාතයේ පීඩනය වෙනසක් ඇති වෙනවා මේ ශබ්දය නිසා. ඉතින් ඒ කට්ටියන් ඇඟට තේරෙනවා මේ වාත පීඩනයේ වෙනස. ඉතින් එතකොට තමයි මට තේරුණේ අර ආදිවාසී මේ මනුස්සයා මට කතා කරනකොට මම හිතන්නේ යා මට කිව්වේ ඒක. ඒ කට්ටියන් පරිසරයට එච්චරම සංවේදී ඇති ඇවිදගෙන යනකොට ඇම්ප්ලිෆිකේෂන් නැතුව අපිට ඇම්ප්ලිෆයර්ස් ඕනේ. අපිට එයාට ඇම්ප්ලිෆයර්ස් නැතුව ඇඟට මොනහරි වෙනසක් තේරෙනවා ඇති ඒ අලින්ගේ ඉන්ෆ්‍රා සවුන්ඩ් කමියුනිකේෂන් එහෙම නිසා වෙන්න ඇති දන්නේ අලි ළඟ ඉන්නවා කියලා. ඉතින් මං හිතන්නේ ඒක තමයි ඒතුමා එදා මට කිව්වේ. බලන්න අප්‍රිකාවේ පර්යේෂණ පත්‍රිකාවක් අපේ ආදිවාසී මුතුන් මිත්තෝ දැනගෙන ඉඳලා තිනවා. එයා ඒ පත්‍රිකාව කියවලා නෙමෙයි පරම්පරාවෙන් සහ වනාන්තරයේ ඇසුරෙන් ලැබිච්ච දායාද. එතකොට
හරි පුදුමයක් විස්මයක් ඔබ කිව්වා වගේ හැඟෙනවා. අද අපි secrets of nature තුලින් කතා කරා අලින්ගේ sannivedana ක්‍රමවේදයන් පිළිබඳ යම්කිසි පැත්තක්. අපිට ඉදිරියේදී පුළුවන් වෙයි ඔබට ඒවා නිදර්ශන සහිතව පෙන්වමින් තවත් යුරකට ඔබ රැගෙන යන්නට. ඒත් ඊළඟ අදියරේදී අපි අලින්ගේ චර්යාවේම තවත් කොටසකට ඔබ රැගෙන යනවා. ඒෙහි බරසාර ගැඹුරු බව පිළිබඳව ඔබට විමසන්නට වගේම ඒ සත්තුන්ට අපි ගෞරව කළ යුත්තේ කුමක් නිසාද කියන කාරණාවත් ලෝකයට සනාථ කරන්නට.